අයිබෝන් අද මෙඩිහෙල්ප් YouTube channel එකෙන් අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල හදිසි ප්‍රතිකාර ඒකක සහ ප්‍රාථමික සත්කාර ඒකක වලට පැමිණෙන රෝගීන් විසින් නිරන්තරයෙන්ම පැමිණෙල කරන රෝග ලක්ෂණයක් සම්බන්ධය එනම් යටිබඩෙහි වේදනාවත් සමග කොන්දේ පිටුපසට දිවෙන වේදනාව අපි මෙම රෝගීන් පරීක්ෂා කරලා බලන විට 100ට 80ක් 90ක් වගේ ප්‍රමාණයකටම තිබෙන්නේ මුත්‍රා ආශ්‍රිත රෝගී තත්ත්වයක්. එනම් මුත්‍රා මාර්ගයේ අධික සාන්ද්‍රණ තත්ත්වයට පත්ව මුත්‍රා දැවිල්ලක් අපි කියනවා UTI එකක් කියලා. එහෙමත් නැත්නම් මුත්‍රාශය ආශ්‍රිත ගල් තත්ත්වයන්. එහෙමත් නැත්නම් වකුගඩු ආශ්‍රිත ගල් තත්ත්වයන් අපි කතා කරනවා කිඩ්නි ස්ටෝන් කියලා. ඇයි මේ දවස්වල මේ වගේ මුත්‍රා ආශ්‍රිත රෝගී තත්ත්වයන් එහෙමත් නැත්නම් මුත්‍රාශය හෝ වකුගඩු ආශ්‍රිත ඇතිවීමේ අවදානමක් වැඩි වෙලා තියෙන්නේ මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ දිනවල පවතින අධික උෂ්ණත්ව තත්ත්වය නිසාවෙන් අප ශරීරයෙන් ඉවත් වන ජල ප්‍රමාණයට සාපේක්ෂව ශරීරයේ අභ්‍යන්තරයට ජලය ලබා ගැනීම මදවීම නිසාවෙන් එම නිසාවෙන් අපේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව මුත්‍රාවල සාන්ද්‍රණය ඉහළ යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම සාන්ද්‍රණය ඉහළ යාම නිසාවෙන් ඔබේ මුත්‍රාශය ආශ්‍රිතව එමත් නැත්නම් මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ආසාදනමය තත්ත්වයන් ඇතිවීමේ ප්‍රථම මුත්‍රාශය හෝ ඔබේ වකුගඩුවල ගල් ඇතිවීමේ තත්ත්වයක්. ඒ කියන්නේ අපි කියනවා කිඩ්නි ස්ටෝන් කියන තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් ඇතිවීමට ප්‍රධානම හේතුව වන්නේ ශරීරයේ පවතින ජල ප්‍රමාණය අඩුවීම. ඉතින් අපිට මේන් වැළැක්වීම සඳහා බොහොම සුළු දෙයක් ජලය ශරීරයට ලබා ගැනීම. සාමාන්‍ය වැඩන පුද්ගලයෙකුට දිනකට ජලය ලීටර 7ක් පමණ අවශ්‍ය වෙනවා. ඉතින් මේ ප්‍රමාණය අපිට ඍජුවම ශරීරයට නොලැබී ගියත් වක්‍රාකාරයෙන් අපේ ආහාර සහ අපි භාවිත කරන පාන හරහා අපිට ලැබෙනවා. නමුත් ඊට අමතරව අපි ඍජුවම ජලය වශයෙන් ශරීරයට ජලය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. විශේෂයෙන්ම එලිමහනේ සේවයේ යෙදෙන නිලධාරීන් එහෙම නැත්නම් කම්කරුවන් ඒ අය වැඩි වශයෙන් තමන්ගේ ශරීරයෙන් දහඩිය පිට කරනවා. ඒ දහඩියට සාපේක්ෂව අප විසින් නැවතත් ජලය ලබා ගැනීමක් සිදු කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මෙසේ අපේ ශරීරයට ජලය නිසි පරිදි ලැබුණේ නැතිනම් අපි විජලන තත්ත්වයන්ට පවා ගොදුරු වෙන්නට පුළුවන්. ඒ වගේම එක දිගට රාජකාරී නිරත වන නිලධාරීන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි ජලය ලබා ගැනීම සම්බන්ධයෙන්. එතකොට අපි කරන්න කල යුත්තේ මතක ඇතිවම ජලය පානය කිරීම. සාමාන්‍යයෙන් අපි නිසි පරිදි ජලය ලබා නොගතහොත් අපේ ශරීර අපිට නිතතින්ම තිබහ තත්ත්වයන් ඇති වෙනවා. ඒ තිබහ අභිභවා සමහර පුද්ගලයන් ජලය භාවිතා නොකර තමන්ගේ රාජකාරී කටයුතු තුළ නිරත වෙනවා. ඉතින් මෙම තත්ත්වය නිසාවෙන් ශරීරයේ විජලන ලක් වෙලා ශරීරයේ විවිධ රෝගාබාධ තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. අපි අර කලින් කතා කරපු මුත්‍රාශයේ ආම්ලිකතාවය මුත්‍රාශයේ සාන්ද්‍රණය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රාශයේ ගල් එමත් නැත්නම් වකුගඩු ආශ්‍රිත ගල් ඇති වෙන්නට පුළුවන්. මෙම තත්ත්වයෙන් වැළැක්වීම සඳහා අපි විසින් මතක ඇතිවම යම් කාල පරාසයක් තුළ ජලය භාවිතා කිරීම තුළින් අපිට හැකියාව ලැබෙනවා මේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන්ගෙන් 80ක් 90ක ප්‍රමාණයකින් ආරක්ෂා වෙන්න. එම නිසාවෙන් අපි නිරන්තරයෙන්ම ජලය පානය කිරීම සඳහා විශේෂයෙන්ම මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් සමග ජලය පානය කිරීම වැඩි කිරීම සඳහා ඔබ ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ලබා ගත යුතුයි. එමට ඉහත අප සඳහන් කළ රෝග ලක්ෂණ සහ රෝගාබාධයන්ගෙන් තොර නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.